රුසියානු හමුදා ගුවන් ප්‍රහාරයකින් යුක්‍රේන බටයන් 300ක් එකම ස්ථානයකදී ඝාතනය වූ බවට පළවන වාර්තා යුක්‍රේන හමුදා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. කිසිදු අවස්ථාවක යුක්‍රේන බටයන් 300 දෙනෙකු එකම ස්ථානයකට රැස්වීමක් පවා සිදු නොවන බවයි යුක්‍රේන හමුදා ප්‍රකාශ කළේ. රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු ප්‍රකාශ කළේ රුසියානු ගුවන් හමුදා භාවිත කළ රික්තක බෝම්බයක් හේතුවෙන් එකම ස්ථානයකදී යුක්‍රේන බටයන් 300 දෙනෙකු ඝාතනය වූ බවට වාර්තා ලැබී ඇති බවයි. මෙහිදී ප්‍රහාරය එල්ල කළ ස්ථානය හෙලිකිරීමෙන්ද සර්ජි ෂොයිගු වැළකී සිටි බව දැනුම් දී තිබෙනවා. මේ අතර යුක්‍රේනයේ නගර කිහිපයක් ඉලක්ක කර ගනිමින් රුසියානු හමුදා මිසයිල් ප්‍රහාර මාලාවක් එල්ල වූ බවයි අද නිවේදනය කළේ. අද පස්වරුවේ සිට මයිකෝලයිව් හි පිපිරීම් වාර්තා වෙමින් නැති අතර බැලිස්ටික් මිසයිල් ප්‍රහාර මේ සඳහා මුල්ව ඇතැයිද දැනුම් දී තිබෙනවා. යුක්‍රේනයේ මර්නොහඩ් නගරය වෙත එල්ල වූ මිසයිල් ප්‍රහාර තුනකින් මහල් ගොඩනැගිලි ගණනාවකට හානි සිදු ඇති බවයි අනාවරණ කළේ. මෙහිදී කාන්තාවක තුවාල ලබා ඇති අතර යටිතල පහසුකම් ගණනාවක් විනාශ වී ඇති බවද නිවේදනය කළා. සෙලිඩෝව් වෙත එල්ල වූ ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගල මරණ වාර්තා වී ඇති අතර දේපළ හානි රැසක්ද සිදු ඇති බවයි සඳහන් කළේ. මේ අතර රුසියාවේ ක්‍රස්ඩෝන ප්‍රදේශයේ ප්‍රධාන ඉන්ධන පිරිපහදුව යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් පසුව ගිනිගෙන තිබෙනවා. මෙහිදී හටගත් ගින්න පාලනය කිරීම සඳහා රුසියානු හදිසි සේවා අංශය පැය ගණනක් පුරා උත්සාහ දරමින් සිටින බවයි අනාවරණ කළේ. මොස්කව්, කලුගා, යාරුස්ලාව්, බෙල්ගොරෙඩ්, කර්ස් සහ රොස්ටෝව් ප්‍රදේශවලද යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර වාර්තා වී ඇතැයි නිවේදනය කළා. මේ සමග කළු මුහුදේ රුසියානු නාවික බලෑණියේ බලය සහ ඩ්‍රෝන ප්‍රහාර වැළැක්වීමේ පියවර වහාම වර්ධනය කරන ලෙස රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු නියෝගයක් නිකුත් කර තිබෙනවා. රුසියාව අභ්‍යන්තරයට එල්ලවන ප්‍රහාර සම්බන්ධයෙන් දැඩි පියවර අනුගමනය කරන අතර එය ඉතා ඉක්මනින් නිමාවට පත්වනු ඇති බවයි සඳහන් කළේ. රුසියානු හමුදාවේ දෛනික වාර්තාවෙන් අද සඳහන් කළේ සුමි කලාපයේදී සිදු කළ ප්‍රහාරයක් මගින් යුක්‍රේනයේ MI-8 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් බිම හෙළූ බවයි. සුමිහි ස්ථාන ගණනාවක රුසියානු ප්‍රහාර සිදු කරන අතර යුක්‍රේනයේ විසින් කලාපයේ ජනතාව ඉවත් කරමින් ඇතැයිද දැනුම් දී තිබෙනවා. ඊසාන දිග යුක්‍රේනයේ කූපියන්ස් නගරයේ ආසන්නයේ සිදු කරන ප්‍රහාර මගින් යුක්‍රේන බටයන් 90 දෙනෙකු ඝාතනය කළ බවයි නිවේදනය කළේ. මෙහිදී අමරිකාවේ හා බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත හොවස්ටර් පද්ධති ගණනාවක්ද වනසා දමා ඇතැයිද සඳහන් කළා. අවුඩියුකා, බක්මුඩ් බටහිර, කලිෂ්චෙව්කා සහ දකුණු යුක්‍රේනයේ ස්ථාන ගණනාවක් තුලද මෙහෙයුම් වේගවත් කරමින් ඇතැයි නිවේදනය කළා. රුසියාවේ බෙල්ගොරෙඩ් නගරයේ මේ දක්වා රැඳී සිටින යුක්‍රේනයට සම්බන්ධ කඩා කප්පල්කාරී කණ්ඩායමක් කොසින්කා ගම්මානයට ඇතුළු වීමේ උත්සාහය පරාජය කර ඇතැයිද හෙළි කර තිබෙනවා. ඒ අනුව යුක්‍රේන හිතවාදීන්ගේ ප්‍රහාරය සම්පූර්ණයෙන් පරාජය කර ඇති බවයි නිවේදනය කළේ. මේ අතර යුක්‍රේනයේ සංචාරයක නිරත වූ බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ග්‍රෑන්ඩ් ෂෙප්ස් ඔඩෙසා සංචාරය වෙත ගමන් කිරීමේ සැලසුම අතහැර දමා තිබෙනවා. මිසයිල් ප්‍රහාර පිළිබඳ අනතුරු ඇඟවීම මීට මුල් වූ බවයි නිවේදනය කළේ. මෙම සංචාරය තුලදී බ්‍රිතාන්‍ය යුද හමුදාපති ඇන්තනි රැඩකින් යුක්‍රේනයේ ජ්‍යෙෂ්ඨ නායකත්වයට සහ හමුදාපතිවරුන්ට ප්‍රහාර පිළිබඳ සැලසුමක් ලබා දී ඇති බවයි යුක්‍රේන ප්‍රවුඩා වාර්තා සඳහන් කළේ. මෙහිදී නැගෙනහිර සටන් පෙරමුණු ආරක්ෂා කර ගනිමින් ක්‍රයිමියාව සහ රුසියාව අභ්‍යන්තරය අස්ථාවර කිරීමේ මෙහෙයුම් සැලසුමක් ලබා දී ඇතැයිද හෙළි කර තිබෙනවා. කළු මුහුද රුසියාවට මාරාන්තික ස්ථානයක් බවට පත් කරමින් ක්‍රයිමියාව අත්කර ගැනීමට ප්‍රමුඛතාවය පෙන්වා ඇති බවයි හෙළි කර තිබුණේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.